කෝවිඩ්-19 යන නව කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගයක්. කෙළබිඳි තිහා ස්පර්ශය නිසා පැතිරෙන මූලිකවම ශ්වසන පද්ධතියට බලපාන මේ රෝගය සමාජයේ සමහර පුද්ගල කාණ්ඩවලට ඇති කරන සංකූලතා හේතුවෙන් ඔවුන්ට මාරාන්තික විය හැකිය. නව කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා වඩාත් වැදගත් ප්‍රායෝගික උපක්‍රමයක් වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම සහ අත්සේදීමයි. තමන් අවට පරිසරයේ පවතින විසබීජ අත්ලේ තැවරුණු පසුව සාමාන්‍ය පුරුදු විදිහටම මුඛය, නාසය සහ දෑස් ස්පර්ශ කිරීමේදී අප නොදැනුවත්වම විසබීජ ශරීරගත වීම වෙන්න පුළුවන්. ඔබ නිරන්තරයෙන් අත්සේදීමට පුරුදුවන්න. අත්සේදිය යුත්තේ ගලා යන ජලයෙන් සබන්දා සේදීමෙන්. අත් සබන් යොදා සේදීමෙන් නව කොරෝනා වෛරසය විනාශ වෙනවා. ඒ වගේම සබන් සපයාගත නොහැකි අවස්ථාවලදී විසබීජ හරණ ද්‍රාවණයක් දෑතී තවරා අත් පිරිසිදු කරගත යුතුයි. නිවරදිව අත් සෝදන විදිය මා කියා දෙන්නම්. පළමින් දෑත් ගලා යන වතුරෙන් තෙමන්න. අවශ්‍ය පමණ සබන් අතට ගන්න. අත්ලමත අත්ල තබා හොඳින් අතුල්ලා ගන්න. දැන් පිටි අත්ලෙහිද ඇඟිලිවල පිටුපසද ඇඟිලි අතරතුරද සබන් තැවරෙන්න අතුල්ලන්න. ඇඟිලි පටලවා ඇඟිලි අතර පිරිසිදු කරන්න. මහපට ඇඟිලිද දැන් පිරිසිදු කරගන්න. දැන් ඇඟිලි තුඩු මේ ආකාරයට පිරිසිදු කරගන්න. අත්ල මෙසේ ඇඟිලි රවුමට පිරිමදමින් පිරිසිදු කරගන්න. දැන් ගලා යන වතුරෙන් අත් හොඳින් සෝදා හරින්න. අවම වශයෙන් තත්පර 20ක් සබන් යොදා අත සේදීම අවශ්‍යයි. සංක්‍රීයව ක්‍රියා කරන හෝ පැඩලයක් පාදයෙන් පාගා ක්‍රියාත්මක කරන හෝ කරාම නැති විටදී අත් සේදීමට පෙර කරාමය සබන් යොදා සෝදා හරින්න. අත් සේදීමෙන් පසු අත් වේලා ගැනීම සඳහා වෙනත් අයකු පාවිච්චි නොකළ අත් පිස්නාවක් හෝ භාවිතයෙන් පසු ඉවත දමන ටිෂු කඩදාසියක් පාවිච්චි කරන්න. අත්තුල බැඳ ඇති ඔරලෝසු, නූල්, ඇඟිලිවල ඇති මුදු යනාදී සියල්ල විෂබීජවලට රැඳී පැවතීමට පෘෂ්ඨයන් සහ පිරිසිදු කිරීමට අපහසු ස්ථාන ඇති කරනවා. එම නිසා එවැනි දේ පාවිච්චිය සහ භාවිතය අත්හැර දැමීම හෝ අවම කිරීම කළ යුතුයි. නිවැරදිව අත සේදුවත් මුද්දක් සහ ඇඟිල්ලක් අතර ඇති ප්‍රදේශය කිසිසේත්ම පිරිසිදු වන්නේ නැහැ. මේ පුරුදු කියා දුන්නට අවබෝධ කරගත්තට මදි. නිරන්තරයෙන් ක්‍රියාවට නංවන්න ඕන. කාලාන්තරයක් තිස්සේ ඇබ්බැහි වූ පුරුදු දවසෙන් දෙකෙන් සතියෙන් හමාරෙන් මිදෙන්න බැහැ තමයි. ඒකට නිරන්තර අවධානයක් අවශ්‍යයි. සිහිපත් කරදීම් අවශ්‍යයි. ඒ සඳහා බලපෑම් කිරීම අවශ්‍යයි. අපි හැම දිනම එකතු වෙලා මේ වසංගතයෙන් මැඩලන්න දැනුවත්ව පෙළගැසෙන්නේ.